අපි නංග වැඩේ දෙමුද? ඔව්. කැප්ටන් කලෝ කියන්නේ අර මේ අපි දැන් අර මේ හාදු හාදු කියලා සින්දුවක් තියෙන්නේ. සියාන් කෞසල් අයියා. හාදු කිව්වහම හාදු සින්දු ගොඩක් තියෙනවා. ඔයා කියන්නේ මොන හාදුවද? අලුත්ම හාදුව. අලුත්ම හාදුව. අලුත්ම හාදුව. මගේ හිතේ රයිට් රයිට්. හරි හරි. ඕකේ. අනේ මේ පොඩි ඔට්ටුවක් දාලා පොඩි සින්න පාරේ සින්දු කියප එකක් තියෙනවා. මං කියන්නේ බැරි වැඩ නොකර ඉන්නවා. නේද? මොකටද නිකන් මේ පැරදෙන ඔට්ටු වලට? නෑ ඒක මෙහෙමයි. පාරට වැටුණානේ අන්තිමට. අංජු. ඕක පැති කීපකින් ගන්න පුළුවන්. අපිට හැමමම කියන්න බෑ ඕක. බැරිද? ඕක පොඩි කල්චර් එකක් දැන් පිටරට එහෙම හරි. ආ ආ. පොඩි හිතහංගු මේ ජොලි වැඩක් කරන්න යන්නේ මෙතන පඬිතුක් දෙනවනේ. අපි කොල්ල කරා. මෙන්ට පොඩි එකක් දෙමු. අපි පොඩ්ඩක් මානසික වට්ටම් පොඩ්ඩක්. ඕනේ. ආසාවනේ. හැමෝම ටිකක් අප් එකේ තියෙනකේ අපි චුට්ටක් වට්ටනවා. අපි පොඩ වට්ටලා දාමු. අපි කතා කරලා බලමු. අපි කතා කරමු. සටප් එක. හරි. එහෙනම් මම මේ කෝල් එක ගන්නද? මේ මගේ බර්ත්ඩේ එක කියලා කියන්න. හරි. ඔයාගේ මල්ලි කියලා කියන්න. අපි එහෙම එකක් දාලා පොඩ්ඩක් අපි ගමු. ඔකේ ඔකේ. හයන් කෝල්ද? නැත්. නැයි මෙහෙම දාන්න. එහෙම. ආ. මොකද තැහින්නේ. දොරකඩේ නාද වෙනවා. Hello, good morning. Good morning. Good morning. මේ අර සින්දු කියන ශහන් කෞශල්‍යද? ඔව් සින්දු කියන ශහන් කෞශල්‍ය. අනේ ශහන් අයියේ. මං ඔයාගේ ෆෑන් කෙනෙක්. ආව් කියන්න නගි චුට්ටක් කතා කරන්න පුළුවන්ද වැඩ දන්නේ නැහැ නේ අපි මේ උදේ පාන්දර නම් කරදර කරනවා සෝරි නෑ මම දැන් කෑම කන ගමන් කියන කාලි වරයි වගේ අනේ ඕනම් හරිය අහිංසකයි හරිම හොඳයි හරි නිහතමානී අනේ ඇයි දන්නවද ශාන් අයියේ ගත්තේ ඔව් අපේ මල්ලි ඉන්නවා මේ එයා ඔයාගේ ඩයි හඩ් ෆෑන් කෙනෙක් හරි ඉතින් ඔයාට මැරෙන්න ආගේ සින්දු ඔක්කොම ටික යාට හොඳට කටපාඩම්. හරිම කැමති ඔයාට. ඉතින් අද එයාගේ බර්ත්ඩේ එක. හරි. ඉතින් මේ අපි පොඩ්ඩක් එයාට තෑග්ගක් විදියට තමයි වාව පොඩ්ඩක් කෝල් එකට අරගෙන ඔයා විශ්ි කරනවා හැමෙම පොඩ්ඩක් කරන්න හැදුවේ. කමක් නෑ නේද? මොකද්ද මල්ලිගේ නම මම මොකද්ද කරන්න ඕනේ? චන්ද්‍ර කුමාර් මල්ලි. මේ මං ඔයාට දෙන්නම් අපි ආව පොඩ්ඩක් සර්ප්‍රයිස් කරමු කමක් නෑ නේද? හරි හරි මට ලොකු වෙලාවක් නම් බැරි වෙයි අපි ටක් ගාලා කතා කරමු. හරි 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 පොඩි වෙලාවක් ඇති අනේ අම්මේ ඔය ටිකත් හොඳටම ඇති. මල්ලි! ඇයි? එන්නකෝ. මොකද්ද නේ මේ? ඒ කිරි බත් එහේ. සඳුරි? ඔව්. සඳුරිගේ අම්මා කතා කරනවා. ආ එහෙමද? ඔව්. හලෝ. හලෝ. මේ අම්ම නෙමෙයි කතා කරන්නේ කවුද මේ? තාත්ත වෙන්නේ බලන්න කවුද කියලා මම දන්නේ නැහැ. හලෝ. ආ මල්ලි හැපි බර්ත්ඩේ. ආ තෑන්ක් යු කවුද මේ? මම කතා කරන්නේ ශහන් කෞශල්‍ය. අනේ අම්මේ. දින්දු කියන අයියා. ඔව් දින්දු කියන අයියා තමයි කතා කරන්නේ. අදී අයියේ. අම්මෝ මට අද නවස අක්කේ ඔයා මගේ තව පොඩ්ඩෙන් පපුවේ පොට යනවා. හරි හරි අනේ ඔය පොඩි සර්ප්‍රයිස් එකක් දුන්නේ. අයියා හරි හොඳයි කතා කරන්න. අනේ අයියේ කොහොමද? හොඳයි හොඳයි මල්ලි. අද මොකද පාටිද? පාටි කියන්නේ මේ අයියේ කිරිබතක් හදලා දුන්නා. ඒකට ලුණු නෑ. ඊට පස්සේ මොකද ඒකට මේ මේකක් හදලා දුන්නා. ඒ කටේ තියන්න බෑ. අම්මලා හැම මේ ඔෆිස් ගිහින් ලක්කයි මායි විතරයි ඉන්නේ. මේ අනේ අයියේ ඇත්තට මාර සතුටිය. මං හිතාගෙන ඉන්නේ මල්ලි ලොකු නැහම මේ ඔයා වගේ සින්දු කියන කෙනෙක් වෙනවා කියලා. ඇත්තටම අයියේ ඔයාගේ මුලින්දන් ඔයා කරපු ඒ කැසට් ඒ ඔක්කොම මං ගාව තියෙනවා අයියේ. ඒවා ඔක්කොම හරිම ලස්සනයි. අයියේ මේ ඉතින් මොනවද අයියේ අම්මට අනේ සින්දුවක කෑල්ලක් කියලා පෙන්නන්නකෝ අයියේ. සින්දුවක කෑල්ලක්? මගේ උපන්දින තෑග්ග එක මට වෙන මුකුත් එපා. මං වෙන කිසිම එකක් ඉල්ලන්නේ නැහැ. මං අර ඇපල් ෆෝන් එකක් ඉල්ලලා හිටියේ. මං ඒක ඉල්ලන්නේ නැහැ. ප්‍රෝ මැක්ස් එක. ඔව්. සින්දු කෑල්ලක් නේ. මම දැන් ඉන්න තැන අනුව පොඩ්ඩක් අමාරුයි. ගමක් නැහැ. පොඩි කෑල්ලක් ඔයාලුන් කියමු නේ. පොඩි කෑල්ල. සේපාලි කාබෝ නැතම පායා වැස්සක් පැටෙන්නේ මල් මල් වාගේ. අනිත් එක අපි වෙන දවසක් කියමුනේ ඉතුරු ටික. ඒක අයි ඒක ඔයාගේද සින්දුව? ඔව් ඒක මගේ නම් තමයි. අයි කවුරු හරි කිව්වද වෙන වෙන කාගේ හරි කියලා? ඒක කියන්නේ දිමංග වෙල්ලාලාගේ අයියා. අයියගේ මෙයා නෙමෙයි. මෙයා තමයි මෙයා. මෙයා කියන්නේ සේහාන් අයියා කියන්නේ නිදුකින් නිනු මැන. අයියේ එහෙනම් අර ඔයාගේ අලුත් සින්දුව මැනිකේ මගේ හිතේ පොඩ්ඩක් කියලා පෙන්නන්නකෝ.
ඒක මල්ලි ඒක නම් මගේ නෙවෙයි අර ඔයාගේ නෙමෙයිද නෑනේ ඊ මියා නෙමෙයි මියා නෙමෙයි ජහන් කෞශල්‍ය කියන්නේ යානේ මණිකේ මගේ හිතේ ගිහ මහප්පගේ නම් කියලා ගත්තා ජහන් කෞශල්‍ය කියපේ එහෙනම් අයි නෑසුනා සින්දුව කියලා පොඩ්ඩක් පෙන්නන්න කොයාගේ ඒකත් නෑ මගේ නෙවෙයි ඔයා එතකොට මොකද සින්දු කියලා නෑනේ අයියේ අනිත් අයගේ ඔව් අඩුයි වගේනේ ඒකනේ අඩුයි වගේනේ එතකොට අර අර මේ ඔයා මොකද්ද අර ඔට්ටුවක් දාලා ඒ ඔයාද අර පාරේ සින්දු කිව්වේ ඒ ඔයාද ඔව් 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 ආ ඒ ඔයාද ඒක දැක්ක අයියේ ඒ කියන්නේ ඔයා පුරුද්දක් විදිහට එහෙම ඔට්ටු දානවද අයියේ ආ පුරුද්දක් විදිහට කියන්නේ දැන් ළඟදී තමයි පුරුදුනේ ළඟදී ඒ අයියේ ඔට්ටු දානියම පුරු එහෙම හොඳ නෑ දැන් එතකොට ඔයා කොහොමද අස්පයෝ එහෙම තෝරගන්නේ කොහොමද ඔට්ටු දානකොට ඔව් මේ කවුද දන්නේ මේ කතා කරන්නේ නේ ඔයාගේ ෆෑන් කෙනෙක් කතා කරන්නේ මේ අපේ මල්ලියානේ ඔහු මල්ලි මේ වා විහිළු කරන්නේ බා මේ ජහන් ඉතින් ඔට්ටු දාන එක හොඳයි මිහිරංග ජහන් මිහිරංගද මේ ඔව් ජහන් අනේ මං එයාගේ අර හින හින සෙව්වන් දී සින්දුවට හරිම ආසයි ආතාසයි යන්නේ ඔව් ආ ඒක තමයි මගේ මුල් කාලේ සින්දුවක් මුල් කාලේ නේ අනේ අනේ හරිම සන්තෝසයි හරිම සන්තෝසයි තාම ඔයාගේ කොණ්ඩ දිගයිද මේ දවස්වල නම් කපලා අපව හෙට වවන හෙට වවනවා එහෙම එකපාරට වෙවෙන්න මොනවද අයිය ඔයා පාවිච්චි කරන ක්‍රීම් එක වාගේ තියෙනවා තෙල් එකක් තියෙනවා ඒකට එහෙමද දැන් නෑ මේ කතා කරන්නේ නේ ෂාන් කෞශල්‍ය අපි කතා කරන්නේ ෂා FM එකේ ගුඩ් මෝර්නින් ෂා ප්‍රෝග්‍රෑම් එකෙන් මට මැදදී පොඩ්ඩක් හිතෙනවා වොයිස් එක තේරුන්නේ නෑනේ නේද නිකන් අහන දේවල් වලින් හිතුනේ එහෙමද දෙක තුනකට කලින් තමයි මම ඕක නිකන් මම ඇත්තටම ලොකෝට හිතුවෙත් නෑ ඕක ස්ටේටස් එකක් විදියට දැම්මේ Facebook එකේ ඊට පස්සේ සෑහෙන කට්ටිය ඕක ඔළුවේ තියාගෙන ටිකක් ෆලෝ කරන්න ගත්තා ෂාන් ඕවිනෝ වෙන පොඩි ප්‍රශ්නක් තියෙනවා මොකක්ද දන්නවද මේ දැන් ගොඩක් කාලවලට දැන් ඕක අපි පිටරටවල දැකලා තියෙනවනේ ෂාන් දව කරනවා සාමාන්‍යව කලුත් දෙයක් නෙවෙයි අපේ රටේ ඔහොම වුණාම ටිකක් සෝෂල් මීඩියාගේ වැඩිපුර කතා කරන්නේ ඒ අතරේ ගොඩක් අය මම දැක්කා කියලා දෙනවා මේ වා සෙල්ෆ් ප්‍රොමෝෂන් එකක් මේ ගත්තේ කියලා මොකද්ද මොකද්ද මේකට වාට කියන්න තියෙන්නේ ඒක කියන්න තියෙන්නේ ඉතින් අපි දැන් ඉන්නේ ලොකු වාණිජමය ලෝකයක ඉතින් අපි ගොඩක් ලාන වෙනස් වෙනවා ඉතින් සෝෂල් මීඩියා ඇල්ගොරිතම්ස් එක්ක තමයි අපේ ජීවිතේ ගෙවෙන්නේ අපි එළියට දාන සින්දුවක් හෝ අපි ස්ටේටස් එකක් දැම්මත් නිකන් මේ ඉනා වෙලා මොකක් හරි ෆොටෝ එකක් දැම්මත් ඒක අර වාණිජමය විදියට යන්න තියෙන ඉඩකඩක් තියෙනවා ඉතින් මම දැන් මේක ඒක හංගන්න දෙයක් නෑ ෂාන්නේ ඒක හංගන්න දෙයක් නෑ ඉතින් ඒක ඉතින් එලිට ගියාම ඉතින් ඒක ලොකු නිවුස් එකක් වුණා ඉතින් ඒකෙන් ගැලවෙන්න ආටිස් විශේෂයෙන්ම ආටිස් කෙනෙක්ට මං හිතන්නේ හරි අමාරුයි මේ මොකක් හරි කරලා දැම්මට පස්සේ ඒක පැත්තකින් බැලුවම ඒක ඇති වැරද්දකුත් නෑ ඔයා මැසේජ් දෙකක් දීලා තියෙනවා නේ එක පැත්තකින් මේ අලුත් මේ සෝෂල් මීඩියා මේ ඔක්කොමත් එක තියෙන ට්‍රෙන්ඩ් එක අනිත් පැත්තේ වගේ පොරොන්දු ඕන දැන් ගෑන් ළමයකට හිතන්න පුළුවන් ෂෙහාන් පොරොන්දු රකින්නේ නෑ වගේ කියලා පොඩි සැකයක් තියෙනවා නම් නෑ ෂෙහාන් කියලා කියන්නේ කිව්වොත් කිව්වා ඒ විදිහටම වැඩේ කරලා පෙන්නන කල්ලේ ආයිටින් ගෑන් ළමයිට පෙන්නන්න දෙයක් නෑ වයිෆ් ඉන්නවනේ ගෙදර එයා ඇමරිකන්ද අද ඔයා ඇමරිකන්ල නැද්ද එහෙනම් ෂෙහාන් අයියේ තැන්කියු මගේ මම බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් කරාට හොඳේ Thank you very much. Jai Veva. Api wage haaju sindu den ahanna oyat onnan gedirin nan ahanna. Man ahanna. Bye. Bye. Bye.